ක්‍රීඩ පිළිබඳව අද කරුණු කාරණ ගණනාවක් සාකච්චාවට භාජන වෙන අවස්ථාවේදී ඇත්ත වශෙන්ම ක්‍රිකට් ක්‍රීඩකේ හැටියට විශේෂෙන්ම පාසල් යුග රාජකය විද්‍යාලෙත් මිහිල් විද්‍යාලෙත් ක්‍රිකට ක්‍රීඩ හැටියට පසර ගණනාවක් කා කරපු පුද්ගලය හැටියට පහුගේ කාලය පුරාවටම අපේ ක්‍රිට ක්‍රීඩාවට අත්්‍රත්වීති වෙන ඉරණම පිළිබඳව අපි දඩි ලෙස කනගාටුවෙනවා ඒ ඉතාමත්ම සෝචනීයයි ඒගේජජතනකයි මහා කේදනීය තත්ත්වයක් ්‍රීඩාව තුළ අද නිර්මාණය වෙලා තිබෙන මොකද මේකට ප්‍රධානතව හේතුව මම හැමවිටමඟ ප්‍රකාශ කරපු අදහසක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉතාමත්ම ඉහල දේශපාලනී කරණයක් තිබේ මේ දේශපාලනී කරණය දෙයක් කාරයි පැත්තකින් යනවා ආයතනික දේශපාල ඉන් පතවත් පැත්තකින් යනවා සම්ප්‍රධානකූල දේශපාල මේ දෙකම එකට එකතු වෙලා දැන් අවුරුදු ගණනාවත් මුළුල්ලි මම කියනව විශේෂෙන්ම ආනා පුංචිහෙවා මැතිතුමාගේ කාලවක්වානුවෙන් පස්සේ බොහෝ අවස්සාාවන් වලදි දේශපාලනී කරනය දේශපාලන ඇගිලි ගැසින් ක්‍රිකට් ආයතන ක්‍රියාත්පක වෙන්නේ තනි බල අධිකාරයක් හැටියට කාලි කාලෙට ව්‍යාපාරික මාෆයාවල් එකට එකතු වෙලා චන්ද ක්‍රමය සෙට් කරලා තට්ටුමාරු ක්‍රමයට තමන්ගේ බලපුලුවන් කාරකම් තුළ බලය ලබාගෙන මෙන්න මේ ආයතනිික දේශපාලන ඉන්ස්ිටෂනල් පොලිටික් හ සම්ප්‍රධානුකූල දේශපාලනය ට්‍රඩිෂනල් පොලිටික්ස් නිසා කකට ක්‍රීඩා වද සම්පූර්ණයෙන්ම පහල මට්ටමට වැටී තිබෙන තත්ව ක අපිට බේන. එනිසා අවවි වාදෙන්ම අපි කියන්නට ඕන මේ වෙනසක් වෙන්නට ඕන අලුත් වැඩපිළ වෙලක් අවශ්‍යයි ග්‍රාමීය මට්ටමේ ඉඳලා ඇත එපිට දම්වල නගරවල ඒ හැම මට්ටමකම හැකියාව දක්ෂතාවය කුසලතාවේ තිබෙන ඒ ක්‍රිකට් ක්‍රීඩකන්ට ඉහලට යන්නට ක්‍ර දක්ෂකස් කරන්නට. අපේ රටේ කිසිම ක්‍රිකට් ස්ට්‍රක්චර කක් නැහැ. පාසල් ක්‍රිකට් ක්‍රීඩා ඳලා.හරියාකාරව වැඩබිලි වෙලක් නැහැ. දේශපාල අත පෙවිම් නිසා. අද ෆරරිටිසම් ක්‍රියාත්මක වෙනවා. විවිධ දේශපාලනිගේ ඕනෑ පාවට යම් යම් අවස්ථාවන් වලදී ඉතිහාස ක්‍රිකට් ක්‍රීඩින් තෝරා ගැනීමේ ක්‍රියාවලියයක් සිදු වෙලා ති. මෙහෙම අපිට ඇන්නට බැහැ මේක බරපදල වෙනසක් වෙන්නට ඕන. ඒ වෙනස ඇතිකිරීමේ ක්‍රියාදාමය ගැන සාකච්ඡා කරනකොට මං විශ්වාස කරනවා අපිට වැදගත්වෙනවා ලෝකයේ සාර්ථක ක්‍රිකට් පරිපාලන ක්‍රිකට ක්‍රීඩා. ක්‍රියාපක කරන රටවල් පිළිබඳව අපි හො අධ්‍යෙනයක් කරන්නතුෝ. කවද රෝල් මොඩල්ස් මොන රටවල් වලද ක්‍රිකට් පරිපාලනය දේශපාලන අත පෙවින් වලින් තොරව ක්‍රියාත්පක වෙන් විවිධ මහාපරිමානයේ ව්‍යාපාරික අවශ්‍යතාවේ මත මේ ක්‍රිකට් ක්‍රීඩාවේ බලය අතට ගන්නවා වෙනුවට. හද වි හාවව යුක්්ත මේ වැට සහන් ක්‍රියාත් කරේ ක්‍රිකට ක්‍රීඩාදගෙන සාකච්ඡා කරන මේ මොහොතේ අපි මතක් කරන්නට ඕන දිවංගත ගාම්ලි දිසානායක මැතිතු එතුමා දරපු දැවන්ත උත්සාහයක් තුළ අපේ රටට ටෙස් ක්‍රිකට් වරම් ලැබු ඒ වගේ මේ ක්‍රියාාවලේ කවුරුත් සහන් නොකරන චරිතෙකු හිටිය ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිය ලබාග ඒ තමයි දිවංගත ආ රාජමහෙන්්‍රන් ැතිතුන සිරිස නාලිකාවේ හිටපු හිමිකරු අයිතිකරු සහ මහරාජා සංවිධහනය හිටපු අයිතිකරු ඒ අය ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කරේ මුදල් හම්බ කරන්න නෙවෙේ කව දාවත් ඒ අය ක්‍රිකට ක්‍රීඩා වටයිති මුදල් වලින් සුකවිහරණය ඇතුවෙෙන අතේතිබුණු තුට්ටු දෙැකත් සල්ඩි ටිකත් ක්‍රිකට් ක්‍රීඩාවට් ලබා දුන්න ක්‍රීඩගෙන්න්න ස් පොන්ස කර ආර්ථික මූල්‍ය ශක්තිය ලබාදුන්ඒවගේ මත් පිළිගන්න ආනා පුංචිහෙව මැතිතුමාගේ ඒ කාලවක්වානුව මම හඳුන්නනවා ස්ර්ණ මේ යුගෙ හැකි. දැංයවිල්ල මේ සභහාවේ බනදේශනා කරනවා ආනා පුංචිහේව ගැන. ආනා පුංචිහේව පරත්දන්න කටයුතු කරත් මේ මැති සැබේ ඉන්න නියෝජිතය කීපද. මොන බොරුප්ටුම් පච කතානෙමේ ගියල් දිව දෙේ නෙවෙයි දිව හතේ කතා කියන් ආන පුංචිහේවට ඔය ලබ්ස්ල බලයද ඔය වෙල වෙල බලයන්තිපුුන් හැ නමුත් ඔහුට තිබනවා තිබුණා ෘතිය වේදිීත්වයක්. ඉවාස ප්‍රෆෙශන ඉතාමත්ම මුෘතියවේදී ආකාරයට ප්‍රොෆෂනල් ආකාරයට මේදේ කර. හැබැයි එදයින් පස්සේ. ගජ මිතුරු ධනවාදී ව්‍යාපාර කල්ලි. තට්ටුමාරු ක්‍රමයට මේ ක්‍රිකට් ක්‍රීඩාව තවන්ගේ පුද්ගලික බූදලය බවට පත් කරන්නට කටයුතු කිරීම තමයි. අපේ රකේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානි. ඒ නිසා වහාම ලෝකයේ ක්‍රිකට් පරිපාලනය වඩා ප්‍රසස්ථව ප්‍රබුද්ධව ක්‍රියාත්මක වෙන රටවල් පිළිබඳව හොඳ අධ්‍යිහනයක් කරන්නට ඕන. එවගේම ක්‍රිකට් ඩවල ක්‍රිකත් සංවර්ධනය පාසල් මට්ටම ඉඳල පමණක් නෙවෙයි ඒට පහ මට්ටම ඉඳල උන්නා. ොඩි කාලිුනත් කුඩා කාලි ඉඳල වුනත් ඒ දවා දරුවන්ට. ඒ නිපනතාවේ කුසලතාවේ ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්පක කරන්නට ඕ. ඒ නිසා විශේෂෙන් අපිට අහන්නට ලැබෙනකොට මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය තුළින් ඒ අපේ රටේ ක්‍රීඩාව ක්‍රියාකාරිවය තුලින් උපයාගත්තු මිලියන ගණන් බිලියන ගණන් මුදල් අයතා ක්‍රියාදාමයන්වලට වියදම් කොට මේ ගමේ ක්‍රිකට් ක්‍රීඩකින්ට මේ පිපෙන මල්වලට වෙන්කිරෙන්ට තියෙන සල්ලි ලේද. ඒ අරමුදල් බිමට ශේෂත්‍රයත පහලටම යනවා වෙනුවට මේ අගලුවර කේන්දකරකත් බලාධිකාරයක් තුළින්. තමන්ගේ පුද්ගලික සුකවිහරණය උ දෙෙසා සාත්තු සප්පායන් කර ගැනීම සඳ ඒ උපයෝගී කරගැනීම බෝම කේදනිය තත්ත්වයක්. කනගාඩුදායක තත්ත්වයා. මට මදක් වෙනවා අපි සක්වල බස්රත වැඩසටහන් තොරතුරු තාක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට යනකොට ඒ පාසල්වල දූදරුවන්ගේ ලොකු ආසාභක්තිබෙන මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත්ම හොඳින් හදාරල ඉදිරිටය සමහර පස ඒ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ගුරුවරුනැ දෙමව්පිය ඔයකතු වෙලා තමයි ඒ ගුරුවරුන්ගේ වේතනයේ දීීමනාව ලබා දෙන්නේ. නෙත්ස් නැහැ. ඒයට අවශ්‍ය මැටින් එකන හ පිච්චකට ක්‍රීඩාගල නැහැ මදක් හිතල බලන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අපේ රට උපයන මේ මහා දනස්කන්දය. පිළිවෙලකට ක්‍රමාණු කූලව රටේ පාසල් පද්ධතිය. රටේ තවත් ක්‍රිකට කේන්ද්‍රිය වියවහයන්. හරහා ඒ විය පැහැදැන් කරලා ඒ අවශ්‍ය පහසුකන් ඒ අවශ්‍ය මඟ පෙන්වීම ඒ අවශ්‍ය මැදිහත්වීම ක්‍රියාත්මක වුණාන අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මෙට වැඩිය ඉහල මට්ටමකට යනවා. එනිසා අපි බොම අවංකෝ විශ්වාස කරනවා බර පතල පැහැදිලී වෙන සක්සිද වන්නට ෝ. අලුත් ්‍යවස්ථාවක් අවශ්‍යයි. අලුත් ලෙවස්ථාවක්තුළ අලුත් නීති පද්ධතියක් තුළ මේරටේ විධමත් ක්‍රිකට් පරිපාලනයක් ක්‍රියාත්පක වෙන්නට ඕ. පලවෙනි කාරණය තමයි නිර්දේශපාලනී කරණය එක පත්කින් දේශපාල ඇංගිලි ගැසිම් අතර කිරීමත් තවත් පත්තකින් ආයතනික සහ ඔය බලවත් ව්‍යාපාර පවල්වල ැදිහත්වීම නතර කිරීම අනෙක් පැත්තෙන් අලුත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳ හාලුත් නීතිරීතිය වශ්‍යයි. දමන්ට ජනාධපතිකමේ ඉන්න ඕන කොට ඕන තරම් පාලිමේන්තු සෛරීත්‍රය ගැන කයිියගහන. පාර්ලිමේන්තු ඇතුළටැවිල්ල අධිකරණට බලපෑම් කරන. වර ප්‍රසාධ ප්‍රශ්නය කියලා. හැයි නේරටේ ගම්බද නකරබද ජනතාවගේ ඒ තරුණ තරුණියන්ට ඒ අයට ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදී තිබෙන ඉඩකඩ අහිවි වෙනකොට එතකොට මොකද වෙන්නේ. මේ බලපුළුවන් කාරීන්ට මේ ධනවත් පවුල්වල ධනකුවේරින්ට දේශපාලගඥයෝ යටත් වෙනවා. අපි වහාම මේ නිවටකමින් මිදන්නට ඕ. අපි අලුත් අනපනත් මේ සභහව තුළ ගන්නට ඕන් ඒ අලුත් අනපනත් තුළ ක්‍රිකට් පලිබනව අලුත් ව අලුත් ක්‍රමවේදයක් නිර්දේශපාලනී කරනයක් විනිවිධ භාවයක් වෘර්තියක්ත්චයට මුල්තැනක් ලබාදීලා මේ ක්‍රිකට් පරිපාලන වැඩපිළිවෙල ප්‍රොෆෙශනල්ස් නට බාර දෙන්නට ඕ. ඒකටමයි කළ හැකි එකම විසඳුව. ඒ ්‍රටවල්ල බොහොම පැහැදිි වැට සටහන්ති බෙනවා ඉංගලන්තේ දිහ බැලුවොත් ස්කූල් ක්‍රිකත් තියෙනවා ලබ් ක්‍රිකත් තියෙනවා කවන්ටික්‍රිකත් තියෙනවා ඒලට නල් ටීම් එක ටෙස්්‍රික ස්්‍රේලිය දිහ ැලුවොත් ඒවිවිධ ප්‍රදේශවල බිම්මට්ටම ඉඳලා ශක්තිමත් ස්්‍රක්චරකත්තිබෙනවා ශක්තිමත් වියෝහයක් තිබෙන අපේ රටේ එහෙමන අපේ රටේ එකම දේකට විතරයි විවහේතියෙන්. ධන බලේටයි බලපුළුවන්කාරකම් බලේටයි ව්‍යාපාරික බලේටයි ගජමිතුරන්ටයි ගජමිතුරු හිතවතුන්ටයි ගජමිතුරු ධනවාදීන්ටයි ඔක්කොටම එක්ත හොවෙලා මේ ක්‍රිකට කියන මැලික් ඉල්ල ැනිික් ඉල්ලේ සදාකාලික සිනක්ක රයිතික ොන් බවට පත්වීමේ ඒක්‍රමයේ විතරයි අපේ රටේ ක්‍රිකට් ක්‍රඩාව තුළලාද නන්තිය. මෙක වහා වෙනස් කරන්නට ඕන. දැගන්ත ප්‍රතිසංස්කරන එකට අපියන්නට ඕන. කිසිම පුද්ගලෙ ලක්ක කරගෙන මම මේ කතන්දර කියන්නේ ලෑ ොකද ඇත්ත වශෙන්ම මූලාසනාරෝඩ සභහපතිතුමා මන්ත්‍රීතුමා ඔබතුමා තමයි ව සභහව කල්තබිමි යෝජනාව ගෙනාවේ. අපත් මේ සක්වල වැඩ සටහන් ක්‍රියාත්ම කරගෙන යනකොට අනේ දරුව දෝගෙනැවිල් අපන් ඉල්ලීම් කරනවා. අපිට මැටින් එකනෑ අපිට ක්‍රිකට් බඩු නෑ ඒම කියනටි කිකට් බෝ් එකට ඒව කියනවා. ඒවගේ අපි කියපු අවස්ථාවල ක්‍රිකට් බෝඩකය උදව් කරලත් තියෙනවා. නැහැ කියන නෑ. හැබ ඒකනෙේ ක්‍රිකත් සංවර්ධනය කියන්නේ. මේ දේශපාලඥෝ පාසලකට ගිහිල්ලා. දරුව දෝගනා එනකොට. අඩු පාඩුව සකස්කිරීම පමණක් නෙමේ මේ රට ක්‍රිකටත් සංවරධනයකය ඒට වඩා මනා සංවිධයකත්යකින් යුත් වැඩ පිළිවෙලක් අවශ්‍යය ක්‍රමවේදයක් අවශ්‍යය එක අපේ රටේ නැ. ඒක මහා කේද නිය තත්ත්වයක්. එ නිසා අපි මේ අවස්ථාවේ නව ප්‍රවේශයකට යන්නට මම කියනවා ක්‍රීඩා ඇමතිතුමාට කොන්ද කැලින්තියාගෙන ජනාධිපතිවරයා තුළ අගමැතිවරයා ඇතුළු කැවිනට්ටක කිසිම කැෙකුටත් යටත් වෙන්න ඇතුව. කසේරුකාාව හොඳට ශක්තිමත් කරගෙන මේ රටට අව්‍ය අලුත් අනපනත් ගෙලෙන්ඩ. විපක්ෂයේ අපි ඒ ප්‍රකතිශීලී සාධනීය අලුත් අනපනත් හරහා නිර්දේශපාලනී කරයට ලක්වුණු. විනිීධ භාාවයක් තිබෙන ක්‍රිකත් තුල ප්‍රෝෆෙනල් මැනජමෙන්ට් එක ප්‍රොෆෙෂනල් කල්මන කාරුත්වයක් ක්‍රියා්ප කරන. වැදගත් යෝජනාවලට සහයෝගේ ශක්තිය ලබා දෙන්නට අපි සූදානම් කියන එක මේ අමස්ථාව ප්‍රකාශ කරමින් ඔය එක එක හේතුූ දක්වන්න එපා අරතුුවනමටක තියෙනවා මේටුවනමටක තියෙනවා ඒවයින් පස්ස අපි මේට ප්‍රවේශවෙමු ඒව බොරු කතා ලෝකයේ බලන්න අනෙකු තරටවල්ලොද ඒ තාවකාලික විසිදුන්ුවලට හිලාති වෙනවා ඒකට අන්නට මැලිවෙන්නට අවශ්‍යන. පිල්ලිීමක් කරනවා මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඒ සියලුම පාර්ශව එක්ක සාකච්ඡා කරලා අලුත් ප්‍රසස්ත විසඳමකට යම්. ඉන්න පරිපාලනයක් පරිපාලනයේ හිටපු අය මේ හැමෝම එකතු කරගෙන ඒවගේම විශේෂෙන්ම මේ රටට විශිෂ්ට සේවාවක් කරපු. අපේ කිට ක්‍රීඩකින්ට ඒ ප්‍රොෆනල් ක්‍රිකටස් ලටත් ඒගේ හඬටත් හොඳ ඉඩක් දෙන්නට ඕන හොඳ අවකාසැත් දෙන්නට ඕන මොකද මේ පරිපාලනන්න අයලෙමේ ග්‍රවු්ඩගේ ගහිල පීඩා කරන්න. මං ආදරින් මතක් කරනවා තමුන්වන්සේගේ සහෝදරයක්. අපේ අරුජන රණතුකු මැතිතුවන්. කීර්ති මත්නායකත් යක් ලබා දීලා අපේ රටට බෝල් කප් එක දිලාන බලන්න කොයි තරම් විශිෂ්ඨ ක්‍රියාවක්ද. අපි ප්‍රසන්සාාවට ලක් කරනවා. යගි ප්‍රාර්ථනා කරන අපි මේ යෝජනා කරන අලුත් වැඩ පිළිවෙල තුළ. අලුත් ලෙවස්සාාව තුළ අලුත් ගමන තුළ මේ බලපුලුවන්කාරකම් වලින් හැබි මේ එක පුද්ගලින් කොට්ටාසයකගේ ඒ ආධිකාරරියට ලක්වුණු වැඩපිළිවෙලට නොයන් නැතුව අපි යන්නේ නැතුව විනිවිධ භහාවෙන්යුක්ත වූ විශිෂ්ට වැඩපිළිවෙලට ප්‍රවේශවන්නට සියවලු දෙනාටම දෛරය ශක්තිය වාසනාව ලැබේ වාකයා ප්‍රාර්ථනාක නොස්තතුෘති. क्षपार्थी वार्ता करणे